අයිබුවන් කියලා ඔයාල හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාව. අද මම ඔයාලට අරන් ඉන්නේ ඔයාලා මගෙන් අහලා තිබුණ ප්‍රශ්න කිහිපයක්. ඒවට ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් ඔයාලා මගෙන් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් කරලා තිබුණා කොහොමද Word document එකකට password එකක් දාගන්නේ කියලා. ඉතින් මේ password එකක් දාගන්න එක අපට ගොඩක් වැදගත් වෙනවා. අපේ document එකක් වෙන කාටවත් බලන්න බැරි වෙන්න, ඒ කියන්නේ open කරන්න බැරි වෙන්න, open කරනකොට password එකක් සෙට් කරන්නේ කොහොමද කියන දේ මම ඔබට අද කියලා දෙනවා. ඒ වගේම තව මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා කොහොමද Word document එකක් PDF කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් දෙක තමයි අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. password එකක් කොහොමද අපි ලේසියෙන්ම Word document එකකට සෙට් කරගන්නේ, ඒ වගේම කොහොමද අපි Word document එකක් PDF කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද password එකක් අපි Word document එකකට setup කරගන්නේ කියන දේ. ඉතින් මේක හරිම ලේසි, අපිට අපේ document එකේ security එක එමත් නැත්නම් අපේ document එකේ ආරක්ෂාව තවත් කෙනෙක්ට open කරන්න බැරි වෙන්න අපට පුළුවන් මේ password එක set කරන්න. ඔබට පුළුවන් ෆයිල් කියන මෙන්න මේ ටැබ් එකට ඔබ යන්න. මේ ෆයිල් කියන ටැබ් එකට ගියාට පස්සේ ඔබට මේ ඉන්ෆෝ කියන මෙන්න මේ ටැබ් එකක් පේනවා. මේ ඉන්ෆෝ කියන ටැබ් එකට ගියාම ඔබට මෙන්න මෙතන පේනවා පර්මිෂන් කියලා. මේ පර්මිෂන් එකේ ප්‍රොටෙක්ට් ඩොකියුමන්ට් කියන මෙන්න මේ අයිකන් එක උඩ ඔබ එක සැරයක් ක්ලික් කරන්න මේ විදිහට. මෙම ක්ලික් කරාට පස්සේ ඔබට මෙතන දකින්න පුළුවන් encrypt with password කියන මෙන්න මේ ඔප්ෂන් එක ඔබ තෝරා ගන්න. නැවත වතාවක් මතක් කරනවා මෙන්න මේ protect document කියන මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරාම තමයි අපිට මෙන්න මේ encrypt with password කියන මෙන්න මේ ඔප්ෂන් එක අපට දකින්න පුළුවන් වෙන්නේ. මේක ඔබ එක වතාවක් ක්ලික් කරන්න. මෙම ක්ලික් කරාට පස්සේ ඔබට මෙන්න මෙතන ඔබෙන් ඉල්ලනවා ඔබට කැමති password එකක් මතක තබා ගන්න පුළුවන් password එකක් මෙතනින් ඔබ යූස් කරන්න. මම මෙතන password එකක් දෙනවා. password එක දීලා okay කරාට පස්සේ නැවත වතාවක් re-enter password කියලා කියනවා. ඒ කියන්නේ ඔබ කලින් ඇතුළත් කරපු password එකම නැවතත් ලබා දෙන්න. ඔව් මේ විදිහට password එක ලබා දීලා okay කරනවා. right okay කරාට පස්සේ password එක enter වෙලා තියෙන්නේ. දැන් අපි මේ document එක save කරමු. මම මෙතනින් save as යනවා. save as ගිහින් මම desktop එකට දෙන්නම් මේ document එක save වෙන්න. ඉතින් ඔබට පුළුවන් කැමති තැනකට ඔබේ computer එකේ location එකකට ඔබට පුළුවන් සේව් කරගන්න. ඉතින් මම මෙතනින් password කියලා දුන්නා. password කියලා දීලා මම මෙතනින් save කරනවා. right මම දැන් මේක close කරනවා. මම දැන් මෙතනින් open කරනවා. ඔව් මෙතනින් open කරාට පස්සේ මෙතනින් අපේ password එක ඉල්ලනවා. මම මෙතනින් password එක දෙනවා. මම දීපු password එක මේ විදිහට දෙනවා. දීලා මම okay කරාට පස්සේ තමයි මේ document එක open වෙන්නේ. password එක නැතුව okay කරොත් ඔබට document එක open වුණත් තියෙන දේවල් ඔබට පෙන්වන්නේ නැහැ. ඔබ password එක නැතුව open කරලා පෙන්වන්නම් මේ විදිහට. මම දැන් මේක close කරනවා. password එක අපි දෙන්නේ නැතුව okay කරොත් මේ බලන්න මම මෙතන password එක දෙන්නේ නැහැ, නිකන් okay කරනවා. මේ විදිහට okay කරාට ඔබට පේනවා document එක open වුණත් document එකේ තිබුණ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපට පුළුවන් password එකක් දීලා අපේ document එක ආරක්ෂා කරගන්න මේ විදිහට පුළුවන්. right
ඊට පස්සේ දැන් ඔබට මම හිතනවා පාස්වර්ඩ් එක සෙටප් කරගන්න පහසුයි කියලා ඊට පස්සේ මම කියලා දෙනවා කොහොමද Word document එකක් convert කරගන්නේ එහෙම නැත්නම් පරිවර්තනය කරගන්නේ PDF වලට කියලා ඉතින් මේකත් හරිම ලේසි මම ඊට කලින් මතක් කරන්නම් ඇයි අපි මේ PDF කරගැනීමේ තියෙන වාසිය මොකක්ද කියලා ඉතින් ඔබට පුළුවන් ඔබ මේ Word document එකක් හදලා ඉතින් ඒකේ තියෙන font එක සමහර ලාට අපි පාවිච්චි කරන font එක විශේෂයෙන්ම සිංහල වගේ font එකකදී අපි පාවිච්චි කරනවා එක එක font වර්ග ඉතින් අපි මේ Word document එක save කරලා වෙනත් computer එකක open කරගත්ත එම ඒ අදාළ font එක තිබුණේ නැත්නම් අපට on කරගන්න බැරි වෙනවා on කරත් අපට කියව ගන්න බැරි වෙනවා අකුරු ඒ font එක ඒ computer එකේ නැත්තම් නමුත් අපි මේ PDF වලට convert කරාට පස්සේ අපට font වල ප්‍රශ්නයක් එන්නේ නැහැ අපට font කිසිම ගැටලුවක් එන්නේ නැහැ ඕනම් computer එකක PDF reader එකක් කරහා අපට open කරගන්න පුළුවන් වෙනවා ඒ වගේම පහසුවෙන් edit කරන්නත් අපිට බෑ වෙනස් කරන්නත් බෑ PDF එකක් PDF edit කරන්න පුළුවන් නමුත් පහසුවෙන් කරන්න බෑ ඉතින් ඒ නිසා අපට PDF කරගෙන තවත් කෙනෙක්ට share කරනකොට ඒ document එක අපට ගොඩක් වැදගත් වෙනවා PDF විදිහට අපි share කරන්න පුළුවන් නම් එහෙනම් අපි බලමු කොහොමද අපි මේ PDF කරන්නේ කියලා file ගිහින් ඔබ save as යන්න save as ගියාට පස්සේ මෙතන ඔබ name එකක් දෙන්න මම කලින් දීලා තියෙන name එකම තියලා මෙන්න මෙතන save as type කියලා මෙන්න මෙතන option එකක් තියෙනවා. මෙතන automatically word document කියලා තමයි select වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් මෙන්න මෙතන click කරලා මෙතන තියෙන format ගොඩක් මෙතනින් ඔබ මෙන්න මේ PDF කියන format එක select කරන්න. මේක select කරලා මෙතන දැන් වැටලා තින්නේ save as type කියන තර PDF කියලා. දැන් ඔබට පුළුවන් මේක save කරන්න. දැන් ඊට පස්සේ මේක open වෙනවා main messages yes කරන්න. open වෙනවා PDF reader එකකින් තමයි මේ open වෙලා තියෙන්නේ. PDF reader එකකින් open වෙලා තියෙනවා. මම මේක පෙන්වන්නම්. අපේ ඔය desktop එකේ තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ word document එක වම් දිගම cross කරනවා. මේ තියෙන්නේ word document එක. මේ තියෙන්නේ මම PDF කරපු document එක. ඉතින් මම හිතනවා අපිට පැහැදිලි වෙන්නේ නැති කියලා word document එකකට password එකක් දාන විදියත් ඒ වගේම word document එකක් PDF වලට convert කරපු ආකාරය පිළිබඳව අපිට පැහැදිලි වෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් ඔබ comment bar එකේ comment කරන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.